මට මතකයි ගම්මන් පෙළ මහත්තයලා කළු කොඩි දැම්ම. කොඩි ගහෙත් නෑ. ගහ මුලත් නෑ ඇඳයටත්. පැනමාල වගේ. ඈ ආර්ථික කොරිඩෝවයි පැනමාලයි පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක්. අපි වටිනා පංචායුධයක් තෑගි දෙනවා එතුමා ඉන්න තැනක් අපිට හොයලා දුන්නොත්. ඊළඟට මේ අපේ සීතනෝනා. සීතනෝනාත් කිව්වේ මේ වෙලාවේ මේ කොවිඩ් දෙවෙනි රැල්ල නිසා ආර්ථික අපහසුතාවය තියලා තියෙන කම්කරුවා ගොවියා වෙන්න පුළුවන් දීවරයා වෙන්න පුළුවන් සෙලිසෙන් දීවර ශේෂ්ත්‍රයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා ස්වයං රැකියාවක් කරන සුළු රැකියාවක් කරන සුළු ව්‍යාපාරයක් කරන මේ සියලු දෙනාටම රජය සහන දෙන්න ඕන රජය අද කොවිඩ් වසංගතයට දීලා තියෙන කුඩම්මගේ සැලකිලි ප්‍රමුඛතාවයන්ගේ ඉයලම නෑ අද පළවෙනි ස්ථානේ නෑ දෙවෙනි ස්ථානේ නෑ තුන්වෙනි ස්ථානේ නෑ මන් දන්නේ කීවෙනි ස්ථානේද කොවිඩ් වසංගතය තියෙන කියලා ඊයේ පෙරදානකම් පළවෙනි ස්ථානේ දීලා තියෙනවා විශ්ව සම්මත කරගන්න දැන් මයික් පොම්පියෝ මහත්තයා එනකොට එතුමාව පිළිගන්න එතුමා සම්බන්ධව කටයුතු කරගන්න මූලිකත්වයේ දීලා තියෙනවා. ඒ නිසා රජයේ ප්‍රමුඛතාවයේ නැති තත්වයක් තමයි දැන් තියෙන්නේ කොවිඩ් වසංගතයේ සම්බන්ධව. ඒ නිසා අපි බරපතල අවධානයක් යොමු කරනවා කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වෙලා තියෙන ජනතාව වෙනුවෙන් සහන දෙන්න කියලා. විශේෂයෙන්ම අපි දන්නවා ව්‍යාපාරිකයන්ට මාස 6ක ණය සහන කාලයක් දුන්නා. ඒ ණය සහන කාලේ ඉවර වෙනවත් එක්කම අද ව්‍යාපාරිකයෝ කබලෙන් ලිපට වැටලා තියෙනවා. උන්ට අද ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා රජයේ මේ ණය සහනය තවදුරටත් දික් කරන්න දීර්ඝ කරන්න කියලා අපි රජයට අවධානය යොමු කරනවා බල කරනවා. ඒ වගේම අද විශේෂයෙන්ම අපිට කියන්න තියෙනවා අර ඊනියා දේශප්‍රේමීන් කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න. මෙන්න එක දේශප්‍රේමියෙක් පොම්පේ මහත්තයා ගැන කියන්නේ මේ වීරවංශ මහත්තයා. මේ වීරවංශ මහත්තයා එදාසල පොම්පේ මහත්තයා ගැන කියපු කතන්දරේ මම රටේ ජනතාවගෙන් කියනවා ඉදිරි පැය 48 ඇතුළත මල් වීරවංශ මහත්තයා ඉන්න තැනක් අපිට හොයලා දෙන්න මාධ්‍යවේදීන්ට හොයලා දෙන්න අපි වටිනා පංචායුධයක් තෑගි දෙනවා එතුමා ඉන්න තැනක් අපිට හොයලා දුන්නා. ඊළඟට මේ අපේ සීතනෝනා. සීතනෝනාත් කිව්වේ එතුමා එන්නේ අපේ රටේ ඉඩම් සුද්ධ කරන්න කියලා. කානු සුද්ධ කරන්න කියලා. ගස් ටික කපාගෙන යන්න කියලා. ඔව් එන්නේ සුද්ධ කරන්නලු එන්නේ. එතකොට දැන් අපේ ව්‍යාත්මක නියෝජනය කරන සීතනෝන කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩක් අපිට හොයලා දෙන්න ඉදිරි පැය 48 තුළද අපි වටිනා කුඩේකුයි ටෝච් එකකුයි ඔබතුමාලාට පරිත්‍යාග කරනවා. සීත නෝන ඉන්න දනක් හොයලා දුන්නොත් මේ අනිත් මහත්තයා පැනමාල වගේ ඈ ආර්ථික කොරිඩෝවයි පැනමාලයි පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් දැන් මේ පැනමාල වගේ යලක් කපනවයි කියලා ජනතාව බේවද්දපු ගම්මන්පිල මහත්තයාත් හොයලා දෙන්න මේ පැය 48 අපි ඔස්ට්‍රේලියානු ඩොලර් 1000ක් විතර දෙන්න බලාපොරොත්තු වෙනවා එතුමා ඉන්න දන හොයලා දුන්නු. ඉතින් ඒ නිසා අද මේ සිංහෝ ටික බලු වෙලා අර මේ දවස්වල ෆේස්බුක් එකේ යනවා මයික් පිම්පියෝ ගැන. මයික් පිම්පියෝම තමයි පහුගිය කාලේ දවසට ප්‍රෙස් දෙක තුනක් කරපු වීරවංශ මහත්තයලා ගම්මන්පිල මහත්තයලා මයික් ටයිසන්ලා කියලා තමයි රටේ ජනතාව හිතන් හිටියේ. හැබැයි මයික් ටයිසන්ලා නෙමෙයි මයික් පිම්පියෝ. මයික් පිම්පියොත් ඉන්නවා මයික් පම්පෝරියොත් ඉන්නවා. ඉතින් ඒ නිසා මයික් පම්පෝරියොත් මේ දවස්වල නැහැ මයික් පිම්පියොත් නැහැ. විශේෂයෙන්ම ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහත්මයා විතරක් නෙමෙයි ආරක්ෂක ලේකම් මාක් එක්ස්පෝල් මහත්තයත් එනවා. ඉතින් මේ දෙපළ එනකොට අපි හිතුවා මහා ජාතිවාද මහා දේශප්‍රේමීන් රට බේරා ගැනීම වෙනුවෙන් ඒ අරගලයට ඉදිරිපත් වෙයි කියලා. රට අනතුරේ කියලා කෑ ගහපු ඒ දේශප්‍රේමීන් අද නැහැ. අපිට මතකයිනේ අර තිස්ස ජනනායක කියලා මහත්තෙක් ලංකාවේ සිටියේ මැඳලා මෙහෙම පටියක් ඇඳලා මෙන්න මේ වගේ පටියක් එනවා මේකෙන් දෙපැත්තට යන්න වීසා ඕන මේකේ තියෙන වනාන්තර ටික ඉවරයි කැලෑ ටික ඉවරයි සිද්ධස්ථාන ටික ඉවරයි සංස්කෘතික වටිනාකමක් තියෙන සීගිරි ඇතුළු ස්ථාන ටික ඉවරයි කියලා මහා ගෝරනාඩුවක් තිබුණා. මට මතකයි ගම්මන්පිල මහත්තයලා කළු කොඩි දැම්ම. කළු කොඩිත් නැහැ කොඩි ගහෙත් නැහැ ගහ මුලත් නැහැ ඇඳ යටත් නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ මේ දේශප්‍රේමී ඊනියා බහිරවයෝ ටික. ඒ නිසා රටේ ජනතාව අඳපු මේ පිම්පියෝ ටික අපිට හොයලා දෙන්න උදව් කරන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි කියන්න ඕන මයික් පොම්පේ මහත්මයා තමයි MCC
සභාපතිවරය. එතකොටද MCC ගිවිසුම අස්සං කරන්න ඊට විරුද්ධව කතා කරපු ගිවිසුම ඉරලා දානවා කියපු කට්ටිය අද මේ ගැන තමන්ගේ මතයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක මාධ්‍ය තුලින් ඔවුන් ඉන්දියාවට එන්නේ මොකද්ද කියලා කිව්වා. මාලදිනට මොකද එන්නේ කියලා කිව්වා. ඉන්දුනීසියාවට මොකද යන්නේ කියලා කිව්වා. නමුත් ලංකාවට එන්නේ මොකද්ද කියන එක පැහැදිලිව කිව්වේ නැහැ. දැන් අපි දන්නවා මේට කලින් MCC ගිවිසුම අස්සං කරපු සාහස්ත්‍ර අභියෝගතා ගිවිසුම අස්සං කරපු මැඩගස්කරයට මොකද වෙලා තියෙන්නේ. හොන්ඩියුරාස් කියන මධ්‍යම ඇමරිකානු රටට මොකද වෙලා තියෙන්නේ. නේපාලයට මොකද වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ගිවිසුම පිළිබඳව තියෙන බරපතල සැක සංකා මේ රටේ ජනතාවගේ උඩුගුඩි ඇතුලේ තියෙනවා. මේ ගිවිසුම් සම්බන්ධව බිල්ලෝ මවපු අය අද හැංගිලා. එනිසා මිනිස්සුන්ගේ අද ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. මොකද්ද දැන් කරන්නේ? මොකද්ද මේක ඇත්තක්ද නැත්තක්ද බොරුවක්ද කියලා රටේ ජනතාවට ප්‍රශ්නයක් මේක. මේක සැබෑම බිල්ලෙද්ද? සැබෑම අනතුරක්ද? රට අනතුරේද කියන ප්‍රශ්නය අද රටේ ජනතාවට තියෙනවා. ඒකට අද උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ. එනිසා අද අපි ලෝක බලවතුන්ගේ ගොදුරක් බවට පත් වෙමින් යන්නේ. චීනයත් ඇමරිකාවත් අතර තියෙන සීතල යුද්ධේ කොටස්කරුවෙක් බවට පත් වෙලා ගෙන අපේ ප්‍රතිපත්තිය නොබදි ප්‍රතිපත්තිය. අපි කාටවත් ලඟු වෙන්න ඕනේ නැහැ, ගොනු වෙන්න ඕනේ නැහැ, වැඩි සම්බන්ධතාවයක් පවත්වන්න ඕනේ නැහැ, වැඩි ඇඟෑලුම්කමක් පවත්වන්න ඕනේ නැහැ. අපේ නොබදි ප්‍රතිපත්තිය ඉස්සරහට අරන් යනවා නම් හොඳයි. අපිට චීනෙත් වටිනවා, ඇමරිකාවත් වටිනවා. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ඇමරිකාව කියන්නේ අපේ අපනයනයන් වැඩි ප්‍රමාණයක් සිදු කරන රට. අපේ ආනයන අපනයන පරතරය දිහා බලනකොට අපිට තියෙන ඇමරිකාවත් එක්ක බොහොම අපිට වාසිදායක, ඉතාමත්ම වාසිදායක ආනයන අපනයන පරතරය. අපිට චීනෙත් එක්ක තියෙන්නේ ඉතාමත්ම අවාසිදායක ආනයන අපනයන පරතරය. නමුත් චීනෙත් අපිට අතාරින්න බෑ බලවතෙක් විදිහට. ඉතින් මේක හරියට තුලනය කරගෙන රට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? ඒ විදේශ ප්‍රතිපත්තිය අපි ගාව තිබුණා. හැබැයි ඒ විදේශ ප්‍රතිපත්තිය රාජපක්ෂල ගාව තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. News reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.